දවසින් දවස ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන යූසර්ස්ල ගණන වැඩි වෙනවා. ඒ වගේම දවසින් දවස ඉන්ටර්නෙට් ක්‍රයිම්ස් ගණන වැඩි වෙනවා. ඒක නිසාම මේ ඔන්ලයින් ෆිෂින් කියන එක ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙගෙන යනවා. ඉතින් මොකද්ද මේ ඔන්ලයින් ෆිෂින් කියලා කියන්නේ? මාළු බානක වැඩක්ද? ඇත්තටම මේකත් මාළු බානක වගේ වැඩක් තමයි. හැබැයි මේ මාළු බෑම ඉතා අවදානම්. මොකද මේ මාළු බාන කෙනාගේ වැඩේ හරියියොත් ඔයා ලොකු අමාරුවක් වෙනවා. අපි හිතමු ඔයාලට තියෙන Outlook email එක. ඔයාලට email එකක් එනවා. You just won a 10,000 lottery. Claim right now within 24 hours. මෙන්න මේ වගේ දෙයක් කියලා. තියෙන පොඩි link එකක් ගැටින් claim now. Claim right now. Claim before it expires. මෙන්න මේ වගේ ඔයාව push කරන්න හදපු emails. ඊට පස්සේ මේ ඔයාලා link එක click කරලා පස්සේ website එකකට යනවා. අතකොට වෙබ්සයිට් එක ඔයා දන්න වෙබ්සයිට් එක මොකක් හරි කොමන් වෙබ්සයිට් එකක වගේ ලුක් එකක් තියෙන ෆෝම් එකක් තියෙන්නේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස් අහලා. ගොඩක් වෙලාවට මේ ෆෝම් එකේ අහලා තියෙනවා ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස්. ඒ වගේම බැංක් ඩීටේල්ස්. ඉතින් ඔයා බලන්නේ මේක මේ ඔයා දන්නවා මේක මේ සමහරට බොරුවක් වෙන්නද කියලා. හැබැයි ඔයා ට්‍රයි කරනවා මේක ඇත්තක්ද කියලා හොයන්න. ඉතින් ඔයාගේ පර්සනල් ඩීටේල්ස් එක දැම්මට පස්සේ ඒ කෙනාට ඔයාගේ පර්සනල් ඩීටේල්ස් එක යනවා. Right. ඒ වගේ මෙනවා සමහරවිට emails your account is at a risk. නැත්තම් එනවා ඔයාගේ account එකට දැන් කෙනෙක් log වුණා. දැන්ම secure කරන්න කියලා. ඔයා රංගාල බය වෙලා අර පල් හැදෙන click එක click කළා. අපි හිතමු ඔයා use කරන Outlook එකක් කියලා ඉස්සලා මං කිව්වා වගේ. එතකොට ඊළඟ page එක එන page එක ඇත්තම Outlook එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයා අර username එකයි මට type කළා, ඔයාගේ email එක type කළා. කරන්ට් පාස්වර්ඩ් එක ටයිප් කරලා සබ්මිට් කරන. සබ්මිට් කරාට පස්සේ ඒ ඩීටේල්ස් යන්නේ වෙන කෙනෙකුට. Outlook එකට නෙමෙයි. එතකොට ඒ වගේම තමයි ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස්, ඔයාගේ බැංක් account ඩීටේල්ස්. මොකද දැන් ගොඩක් banks වලට තියෙන online banking. Right? එතකොට online banking details. ඉතින් ඔයාගේ පාස්වර්ඩ් එක යූසර් නේම් එක දුන්නාට පස්සේ ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. නැත්තම් ඔයා ඒගොල්ලෝ එවන ඊමේල් එක ඔන්ලයින් බැංකින් වලින්. නැත්තම් හොඳම ස්කෑම් එක තමයි PayPal. PayPal කියන්නේ ස්කෑම් එකක් නෙමෙයි. හැබැයි මිනිස්සු ගොඩක් ෆිෂින් වලට පාවිච්චි කරනවා PayPal මූණ. Right? හැබැයි ඔයා දන්නේ මේක ඇත්ත PayPal එකක්ද බොරු PayPal එකක්ද කියලා. මමත් දැකලා තියෙනවා. සමහරවල්ලාට එනවා PayPal එකකින් වගේ ඊමේල් එකක් මෙන්න දැන් $37 ඔයා මේකට ගෙව්වා. ඔයා දඩබඩ ගාලා හොල්මන් වෙලා මොකද ඔයා ගෙව්වේ නැති එකක් නිසා දඩබඩ ගාලා ක්ලික් කරලා යනවා ඔයාලට මේ මොකද්ද කියලා බලන්න. එතකොට වෙන්නේ ඊළඟ වෙබ්සයිට් එකේ එන්නේ PayPal වගේ එකක්. ඉතින් ඔයා ඔයාගේ පාස්වර්ඩ් එකයි ඔයාගේ ඊමේල් එකයි දාලා try කරනවා log වෙන්න. Submit ක්ලික් කර ගමන් ඒ ඩීටේල්ස් එක අනිත් කෙනාට යනවා. ඊට පස්සේ සයිට් එක නැති වෙලා යනවා. ඉතවා දන්නේ නැහැ. ඔයා බලන්න මේ මොකද මේ වුනේ කියලා බලලා ඔයා ඊමේල් එකෙන් log out වෙනවා. හැබැයි ඔයාගේ ඩීටේල්ස් එයා ගාව. ඉතින් එයාට පුළුවන් PayPal එක log වෙලා ඕන එකක් ඔයාගේ account එකට කරන්න. ඕන එකක් ඔයාගේ සල්ලි වලට කරන්න. ඉතින් ඔයා හැමදෙස්සෙම බලන්න ඕන මේ ඊමේල්ස් කොහෙන්ද එන්නේ? Right? හරියට චෙක් කරන්න සෙන්ඩගේ ඇඩ්‍රස් එක. ඒ වගේම චෙක් කරන්න ඔයා ලින්ක් එක ක්ලික් කරලා පස්සේ යන වෙබ්සයිට් එක. ඒගොල්ලෝ කරන ලේසි වැඩේ තමයි ඔයාගේ අපි හිතමු ඔයාගේ බැංක් වෙබ්සයිට් එකේ වගේම වෙබ්සයිට් එකක් ඒගොල්ලෝ ඩිසයින් කරනවා. පේජ් එක. රයිට්? හැබැයි ඔයා URL එක දිහා බැලුවොත් URL එක තියෙන්නේ වෙන එකක්. සමහරවිට ඔයාලට පේන්නේවත් නැහැ. අපි හිතමු මොකක් හරි වෙබ්සයිට් එකක් තියෙනවා i අකුර එන URL එකක්. එතකොට එයා කරන්නේ i අකුරු දෙකක් දානවා. මොකද ඔයාලට ටග් ගාලා බැලුව ගමන් නොටිස් වෙන්නේ නැහැ. මොකද i අකුරු දෙකක් තියෙනවා. රයිට්? එතකොට අනිත් එක තමයි අපි හිතමු සම්පත් විශ්ව වෙබ්සයිට් එක. තව කෙනෙක් ඩිසයින් කරනවා මේ වගේ වෙබ්සයිට් එකක්.
අපි හිතමු දැන් අපි වෙබ්සයිට් එක ලොග් වෙනකොට අපේ මිස්ටේක් එකක් හින්දා අපි ටයිප් කරන වෙබ්සයිට් එක වැරදි right හැබැයි වෙන්නේ මොකද්ද ඒ වැරදිලා ටයිප් කරපු වෙබ්සයිට් එක ඔයා දන්නේ නැහැ ඉතින් වැරදිලා ටයිප් කරලා හරියට ටයිප් කරාද කියලා ටක් ගාලා වෙබ්සයිට් එක එනවා right හැබැයි ඔයා ටයිප් කරේ වැරදි ඇඩ්‍රස් එකක් ආවේ ඔයාට ඕන වෙබ්සයිට් එක ඉතින් ඔයා හිතන ආරක් සම්පත් බැංක වෙබ්සයිට් එක ආවේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක ඔයා ටයිප් කරා ගිහිල්ලා ඇතුළට යන්න ට්‍රයි කරනවා ඉතින් ඇතුළට යන්න විදියක් නැහැ ඒ කෙනා ඔයාගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එකයි අනිත් පැත්තෙන් එයා ගාවට යනවා මෙන්න මේක තමයි ඔන්ලයින් ෆිෂින් කියලා කියන්නේ ඉතින් හැමතිස්සම ඔයා යම් කිසි දෙයක් ක්ලික් කරනකොට චෙක් කරලා බලන්න ඊමේල් එකක් ආව නම් ඊමේල් එක කොහෙන්ද ආවේ ක්ලික් කරන්න යන්න එපා ඉතින් බය වෙන දෙයක් නැහැ දැනගත්තට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ සිම්ප්ලි ඩිලීට් කරන එක අනිත් එක තමයි හැමතිස්සෙම බලන්න URL එක දිහා URL එකේ HTTP කියන එක අනිවාර්යෙන් S අකුරක් තියෙන්න ඕන ඒ කියන්නේ HTTPS secure කියන එක ඇත්තම HTTP කියන්නේ Hyper Text Transfer Protocol කියන එක එතකොට S අකුරෙන් කියන්නේ secure කියන එක එතකොට කිසිම online banking එකක් කිසිම PayPal website එකක් secure නැති server එකකින් යන්නේ ගොඩක් අර සල්ලි කඩා ගන්න හදන මිනිස්සු හදන websites වල secure කියන එක නැහැ S අකුර නැහැ ඉතින් හැමදෙස්සම චෙක් කරන්න URL එකයි ඊට පස්සේ යන website එකයි ඒ වගේම email එකයි එහෙනම් මම හිතනවා දෙයක් ඉගෙන ගත්තා කියලා අමතක කරන්න එපා subscribe කරන්න මේ පාඩම ඔලුවට දාගන්න නැත්නම් ඔයාගේ සල්ලි නැති වේවි එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකේ